තෙරුවන් සරණයි ආයුබෝවන්. දහම් පාසල් කෙටි සටහන් නවයේ ශ්‍රේණිය 9 වෙනි පාඩම. අටලෝ දහමට මුහුණ දෙමු කියන පාඩම තමයි අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ සියලු සාකච්ඡාවන් වලට දුවල පුතාලට සම්බන්ධ වෙන්නට පුළුවන්. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව දහම් අධ්‍යාපනික පාඩම් සාකච්ඡාවන් කෙටි සටහන් ප්‍රශ්නෝත්තර සාකච්ඡාවන් ගොඩක් ඉදිරිපත් කරන නාලිකාවක්. ඉතින් පිරිවෙන දහම් පාසල කියලා මේ විදිහට YouTube එකේ ටයිප් කරලා මෙන්න මේ විදිහේ නාලිකාවේ ලෝගෝ එක තියෙනවා. ලාංඡනය තියෙනවා. ඒ ලාංඡනය යටතේ ඔබට දැක බලා ගන්නට පුළුවන් මෙන්න මේ විදිහට පිරිවෙන දහම් පාසල කියලා ටයිප් කරලා වීඩියෝස් කියන එකේ මෙන්න මේ පාඩම් ටික ඔක්කොම ඇතුළත් කරලා තියෙනවා. පාඩම් ටිකක් නෙවෙයි. හැම පාඩමක්ම හැම ශ්‍රේණියකට අදාළවම අපි දැනට ගොඩක් පාඩම් යොමු කරලා තියෙනවා. ඉදිරියේදී තවත් පාඩම් ගොඩක් ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසා පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්නට කියලා මතක් කරනවා. හරි බලමු. 9 වෙනි පාඩම මෙලොව පළවෙනි අංකය. කෙටි සටහන පළවෙනි අංකය. මෙලොව ජීවත් වෙන අප සියලු දෙනාටම මුහුණ දීමට සිදුවෙන දහමක් තමයි අපි අද කතා කරන්නට යන පාඩම. මොකක්ද? අටලෝ දහම. අෂ්ටලෝක ධර්මය කියලාත් කියනවා. අටලෝ දහම මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම බුදුරෙයින් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් පසේ බුදුරෙයින් වහන්සේලාටත් සාමාන්‍ය මිනිස්සුන්ටත් ගුරුවරුන්ටත් ශිෂ්‍යයන්ටත් දෙමව්පියන්ටත් දරුවන්ටත් මුණ දෙන්න සිද්ධ වෙන කාරණාවක් තමයි ඉගැන්වීමක් තමයි අටලෝ දහම කියලා කියන්නේ. අංගුත්තර නිකායේ 8ක නිපාතේ අටලෝ දහම මෙන්න මේ විදිහට ඇතුළත් වෙලා තියෙනවා. අංගුත්තර නිකායේ 8ක නිපාතේ කොහොමද සඳහන් වෙන්නේ? ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච නින්දා ප්‍රසංසා ච සුඛං ච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මාති. ඔය විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ ගාතාවත් හොඳට මතක තියාගන්න, පාඩම් කරගන්න හරිම ලේසියෙන් අටලෝ දහම එතකොට මතක තියාගන්න පුළුවන්. අපි කරුණු විදිහට අටලෝ දහම මොනවද කියලා බලමු. තුන්වෙනි අංකය යටතේ ලෝක ධර්ම 8 හෙවත් අටලෝ දහම ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක. හරි, අපි බලමු ලාභ සහ අලාභ කියන්නේ මොනවද කියලා. ලාභ සහ අලාභ කියන්නේ මොනවද කියලා. ලාභය කියන්නේ ලැබීම්. අලාභය කියන්නේ නොලැබීම්, එහෙම නැත්නම් අහිමි වීම වලට. අපිට සමහර දේවල් ලැබෙන්න පුළුවන්, සමහර දේවල් නොලැබෙන්න පුළුවන්. අන්නේ ලැබෙන නොලැබෙන දේවල් වලට තමයි ලාභ සහ අලාභ කියලා කියන්නේ. විතක ලැබෙන විට අහිමි වෙන දේවල්. විතක ලැබෙන විටක අහිමි වෙන දේවල්. එක වෙලාවක ලැබෙන්න පුළුවන්, එක වෙලාවක නොලැබෙන්න පුළුවන්. මොනවද? මිල මුදල්. අපිට හැමදාම මිල මුදල් ලැබෙන්නේ නැහැනේ. යාහන වාහන අපිට හැමදාම ලැබෙන්නේ නැහැ. නිවාස ඒත් එහෙමයි. දරු සම්පත් ඒත් එහෙමයි. තෑගි භෝග හැමදාම ලැබෙනවද? නැහැ. අපි තරගයක් හැම ජයග්‍රහණය කළාම තමයි තෑගි භෝග ලැබෙන්නේ. මිල මුදල් රැකී ආරක්ෂාවක් කළාට පස්සේ, වෙළඳාමක් කරාට පස්සේ තමයි මිල මුදල් ලැබෙන්නේ. යාහන වාහන අපි සල්ලි හරි අම්බ කරගෙන ගත්තොත් තමයි ලබා ගන්න පුළුවන්. ඊවල දොරවල් හදා ගන්නටත් එහෙමයි. එහෙනම් වෙලාවක ලැබෙන්න පුළුවන්, වෙලාවක නොලැබෙන්නට පුළුවන්, ඒ වගේ දේවල්. බුදුරදුන්ට දානේ ලැබුණ වස් කාලය, දානය නොලැබුණ වස් කාලය. දානේ හැම ලැබුණා, නොලැබුණ වස් කාලය තමයි වැදගත් වෙන්නේ. වේරංජා නුවර වස් විසූ කාලය 12 වෙනි වස් කාලයේ වේරංජා නුවර තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඒ මාස 3 පුරාවටම බුදුරජාණන් වහන්සේට දානේ ලැබුණේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට අලාභ සිද්ධ වෙච්ච කාලයක් තමයි වේරංජා නුවර වස් විසූ කාලය. මොකක්ද අලාභය සිද්ධ වෙච්ච? දානේ නොලැබීම. අසදෘස මහා දානේ පිරිනමන ලද්දේ කොසල් රජතුමා. ඉතින් බුදුරජාණන් වහන්සේට ලැබිච්ච දේවල් අතර ගොඩක් වටින දානයක් තමයි කොසල් රජතුමා ලබා දුන්නු අසදෘස මහා දානේ. බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අසදෘස මහා දාන එකයි දීලා තියෙන්නේ, පූජා කරලා තියෙන්නේ ඒ කොසල් රජතුමා. ඒක බුදුරජාණන් වහන්සේට ලැබුණු මහා ලාභයක්.
පෙරපින් මහිමේ නිසා නිරතුරුව මහා දන් ලැබුණු තෙරුන් වහන්සේ තමයි සීවලී තෙරුන් වහන්සේ. කිසිම දවසක දානේ වැරදිලා නැහැ. එහෙනම් සීවලී හාමුදුරුව ගොඩක් ලාභ ලැබපු කෙනෙක්. දානේ ලැබපු කෙනෙක්. ජීවිත කාලයේටම කුසපිරෙන්න ආහාරයක් ලබා ගැනීමට අපහසු වෙච්ච තෙරුන් වහන්සේ කෙනෙකුත් හිටියා. කිසිම දවසක දානේ ලැබිලා නැහැ උන්වහන්සේට. උන්වහන්සේ තමයි ලෝසක තෙරුන් වහන්සේ. ඉතින් අපිටත් ඒ විදිහට සමහර දේවල් ජීවිත කාලයේටම ලබා ගන්න බැරි වෙන වෙලාවන් තියෙන්න පුළුවන්. එහෙනම් ඒ විදිහේ අලාභ රහතන් වහන්සේලාටත් සිද්ධ වෙලා තියෙනවා. මහා ධනවත් නැනවත් සිටුවරයෙක්ව සිට පසුව දුප්පත් වූ සිටුවරයා කවුද? මහා විශාල දාන ජේතවනාරාමයේ දී පවත්වපු ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු සිටුවරයා තමයි අනේ පිඬු සිටුතුමා. මේ සිටුතුමාට මුල් කාලේ ධනෙ තිබුණා. හැබැයි පස්සේ කාලේ කාලයක් ධනය නැතිව ගියා. බලන්න ඒ මහා සිටුවරයාටත් එහෙම වුණා නම් අපිටත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මහා සැප සම්පතින් වැඳබුණු 80 වියේදී අම්බලමක මිය යන්න සිද්ධ වෙච්ච රජතුමා කවුද? කොසල් රජතුමා. එහෙනම් මේ රජතුමාට ලැබිච්ච ආලාභයක්. රජ කෙනෙක් කියලා කියන්නේ රාජ්‍ය ගෞරවයත් එක්ක මරණයටපත් වෙලා අප උපස්ථාන ලැබමින් වෛද්‍යවරුන්ගේ උපස්ථාන ලැබමින් එහෙම ක්‍රියා කරන කෙනෙක්. හැබැයි රජතුමා අවසානයේදී අම්බලමක තමයි මිය පරලොව ගියේ. හරි. ඒ විදිහේ රහතන් වහන්සේලාට සාමාන්‍ය රජවරුන්ට සිටුවරුන්ට ලාභාලාභ සිද්ධ වෙච්ච අවස්ථා ගොඩක් තියෙනවා. ඊළඟට අපි බලමු යස සහ අයස කියන්නේ මොකක්ද කියලා. යස කියලා කියන්නේ පරිවාර සම්පත්තිය. එය කීර්තිය නමින්නුත් හඳුන්වනවා. අපේ හොඳ කියන ඒ වගේම පිරිවර ගොඩක් ඉන්නකොට අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. යස කියලා කියන්නේ පරිවාර සම්පත්තිය, කීර්තිය. අයස කියලා කියන්නේ පරිවාර සම්පත්තිය නැතිකම. එහෙම නැත්නම් අපකීර්තිය කියලාත් කියනවා. බුදුරජාණන් වහන්සේට කීර්තිය හිමි වූ අවස්ථාවන් මොනවද? අන්‍ය ආගමිකයෝ බුදුගුණ වර්ණනා කිරීම. උදාහරණයක් විදිහට ගත්තොත් සේල බමුණා බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරපු බමුණි. කීර්තිය දිව්‍ය හා බ්‍රහ්ම ලෝකවල පැතිරීම. කීර්තිරාවේ පැතිරිලා තිබුණා තුන් ලෝකේම කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන සියලුම ලෝකවල. දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල හැමතැනම බුදුරජාණන් වහන්සේ ගැන ගුණ පැතිරිලා තිබුණා, කීර්තිය පැතිරිලා තිබුණා. දහස් සංඛ්‍යාත පිරිස් බුදුරජාණන් වහන්සේ වටා එකතු වුණේ බුදුරජාණන් වහන්සේගේ කීර්තිය නිසා. ඒ විදිහේ කීර්තිය ලැබුණු අවස්ථා තිබුණා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේට යස අයස වගේම නින්දා ප්‍රශංසාත් ලැබුණු අවස්ථාවන් තියෙනවා. අපි බලමු අපිටත් ඒ වගේම බුදුරජාණන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් නින්දා පහස සිද්ධ වෙච්ච අවස්ථා. නින්දා කියලා කියන්නේ ගැරහීම. ප්‍රශංසා කියලා කියන්නේ ගුණකීම. නින්දා කියන්නේ ගැරහීම, ප්‍රශංසා කියන්නේ ගුණකීම. අපහට නින්දා ප්‍රශංසාවන්ට මුහුණ දීමට සිදුවෙන අවස්ථා මොනවද? යම් වරදක් වෙච්ච වෙලාවට ඇතැම් අය බනිනවා අපිට. යහපත් දෙයක් කළාම ප්‍රශංසා කරනවා. යහපත් දේ කරනකොට සමහර විට ඒත් බනිනවා. යහපත් දේවල් කරනකොටත් බනිනවා, යහපත් දේවල් කරනකොටත් බනිනවා. යහපත් දේවල් කරාම ප්‍රශංසා කරන්න පුළුවන්. ඒකට කියන්නේ නින්දා ප්‍රශංසා කියලා. සම්බුදුරදුන්ට විවිධ නින්දා අපහාස කළ පිරිස් හා අවස්ථා මොනවද? චින්චා මානවිකාව බුදුරජාණන් වහන්සේ සමීපයට ගැබ්බර වූ කාන්තාවක් විදිහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ තමයි ඒ දරුවා කියලා බුදුරජාණන් වහන්සේට ලොකු අපහාසයක් කළා. මාගන්දියා බැමිණියත් එහෙමයි. බුදුරජාණන් වහන්සේට අපහාස කරමින් හිරිහැර කරන්න තරව්කාරයෝ යොමු කරලා එහෙම ක්‍රියා කළා. සුන්දරී පරිබ්‍රාජිකාවත් එහෙමයි. චින්චා මානවිකාව, මාගන්දියා බැමිණිය, සුන්දරී පරිබ්‍රාජිකාව කියන මේ අය බුදුරජාණන් වහන්සේට නින්දා කිරීමට යොමු වෙච්ච අය. සමහර බමුණෝ මුඩු මහන වසලේ කියලා බුදුරජාණන් වහන්සේට කතා කරලා තියෙනවා. සුප්‍රබුද්ධ රජතුමාත් දේවදත්ත හාමුදුරුවන්ගේ පියතුමා, දේවදත්ත කුමාරයාගේ පියතුමා, යසෝදරා දේවියගේ පියතුමා, සුප්‍රබුද්ධ රජතුමා බුදුරජාණන් වහන්සේට නින්දා කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඒ සියලු නින්දා අපහාස ඉවසලා හිටියේ කොයි විදිහටද? රණබිමේදී සතර දිගින් ඇඟට වදින ඊතල පහරවල් ඉවසන හස්ති රාජයෙක් වගේ. හතර දිසාවෙන්ම ඊතල ඇවිල්ලා වදිනවා යුද්ධ පිටියක ඉන්නකොට. ඒත්
හස්තියා ශක්තිමත්ව නොසැලී ඉන්නවා. අන්න ඒ වගේ හතර දිසාවෙන්ම නිඳා අපහාස බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට ලැබෙද්දී බුදුරජාණන් වහන්සේ යුද පිටියක ඉන්න හස්තියෙක් වගේ හරිම ශක්තිමත්ව වැඩ හිටියා. අපිත් ඒ විදිහට නිඳා අපහාස ලැබෙනකොට ශක්තිමත් විදිහට ක්‍රියා කරන්නට කටයුතු කළ යුතුයි. සැප දුක් අටලෝ දහමේ ඊළඟ කරුණු දෙක. සැප දුක්. සැප කියලා කියන්නේ ශරීරයට හා මනසට දැනෙන සුවය සතුට සැපේ කියලා කියනවා. දුක කියලා කියන්නේ ශරීරයට හා මනසට ඇතිවෙන දුක් වේදනාවන් වලට. එහෙනම් සැප දුක සමහර අය නිසා මනසට දුක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයට දුක දැනෙන්න පුළුවන් වේදනා බර තත්වයන් ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට කායික වේදනා ඇති වූ අවස්ථා මොනවාද? දෙව්දත් තෙරුන් ගිජ්ජකූට පර්වතය. ගිජ්ජකූට පර්වතය එහෙම නැත්නම් ගිජ්ජකුළුපව්ව මුදුනේ ඉඳලා ගලක් පෙරළපු වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ගල්පතුරක් ඇවිල්ලා වැදුනා. ඒ වෙලාවේදී උන්වහන්සේට ලොකු වේදනාවක් දැනලා තියෙනවා. එහෙනම් කායිකව දුකක් ඇති වෙච්ච අවස්ථාවක්. පිරිනිවන් පෑමට ආසන්න කාලයේදී බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය හැදිලා තියෙනවා. මොකද්ද රෝගය? ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය. ඒ වෙලාවේදීත් බුදුරජාණන් වහන්සේට කායිකව පීඩා ඇති වෙලා තියෙනවා. අෂ්ටලෝක ධර්මයේ පිළිබඳ කම්පා නොවී ක්‍රියා කිරීමේ බුදුගුණයක් තියෙනවා. මොකක්ද මේ බුදුගුණය? තාදී ගුණය කියලා කියනවා. අටලෝ දහමට කම්පා නොවී ක්‍රියා කිරීමේ උතුම් වූ බුදුගුණය තාදී ගුණය. අප හමුවට එන කරදර අභියෝග ජය ගැනීමේදී ක්‍රියා කළ යුතු වෙන්නේ කොයි විදිහටද? ඉවසීමෙන් සහ නොසැලෙන මනසකින් යුක්තව ඉවසීමෙන් ක්‍රියා කළ යුතුයි. ඒ වගේම නොසැලෙන මනසකින් ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්. බුද්ධ දේශනාව අනුව ඉහත අෂ්ටලෝක ධර්මය අනිත්‍යයි. අසස්සතා කියලා සඳහන් වුණා ගාථාවේ නේද? එහෙනම් සදාකාලිකව හැමදාම තියෙන්නේ නැහැ. අපිට ලාභ ලැබෙනකොට අලාභ ලැබෙන්න පුළුවන්. හැමදාම නිന്ദා ලබන අය හැමදාම නිന്ദා ලබන්නේ නැහැ. නිന്ദා ලැබුණට හැමදාම නිന്ദා ලැබෙන්නේ නැහැ. ප්‍රශංසා ලැබෙන්නේත් නැහැ. එහෙනම් අටලෝ දහමේ ප්‍රධානම ලක්ෂණය මොකක්ද? අනිත්‍යතාවයෙන් යුක්ත වීම, ස්ථීරව නොපැවතීම. අටලෝ දහම ක්‍රියාත්මක වන අවස්ථා මොනවද? ගොවියෙක් ගත්තොත් ගොවියට අටලෝ දහම ක්‍රියාත්මක වෙන විදිහ හේන් කුඹුරු සරු වූ විට සතුට ඇතිවීම, නිසරු වූ විට දුක ඇති වෙනවා. වෙළෙන්දෙක් ගත්තොත් ලාභ ලැබෙනවා, සමහර දවසට අලාභ ලැබෙන්න පුළුවන්. ඒ විදිහට අටලෝ දහම ක්‍රියාත්මක වෙනවා. අනුන් වෙනුවෙන් සේවය කරන පුද්ගලයන් සමාජ සේවකයන් වැනි අයටත් නිന്ദා අපහාස විඳීමට සිද්ධ වෙනවා. පාසල හා දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙන අවස්ථා ඕන තරම් යෙදෙනවා. මොනවද? දඬුවම් ලැබීමට සිද්ධ වෙන්න පුළුවන් වැරදි කළාම. සමහර විට තමන් නොකරපු වරදක්, තමන්ගේ යාළුවෙක් කරපු වරදකට වුණත් අපිට දඬුවම් ලැබෙන්න පුළුවන්. ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ හැම දවසකම. පරාජයට පත් වෙන්නත් පුළුවන්, පරාද වෙන්නත් පුළුවන්. නිന്ദා අපහාස විඳීමට සිද්ධ වෙන්න පුළුවන්. විභාග අසමත් වෙන්න පුළුවන්. උනන්දු වී විභාග සමත් වෙන්නත් පුළුවන්. ජයග්‍රහණ කළ පුද්ගලයා පසුව උනන්දු නොවීම හා පුහුණු නොකිරීමෙන් පරාජයට පත් වෙන්න පුළුවන්. පුහුණුව අතහැරලා දැම්මට පස්සේ එක් වසරක ඉතා ඉහළින් සමත් වෙච්ච ශිෂ්‍යෙක් ඊළඟ වසරේදී අසමත් ශිෂ්‍යෙක් වෙන්නත් පුළුවන්. ලකුණු අඩු වෙන්නත් පුළුවන්. සන්නිවේදන මාධ්‍ය තුල අනුන් මානසික වශයෙන් පීඩාවට ලක් කරන ඡායාරූප, වීඩියෝ හා වාර්තා පළවීම වගේ දේවල් වලිනුත් අපිට නිന്ദා අපහාස, එහෙම නැත්නම් පීඩා ආදිය සිද්ධ වෙන්න පුළුවන්. ඇතැම් අය අනුන්ට බොරු පොරොන්දු දී මුලා කොට විවිධ දේ ලබා ගන්න අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් වලදී අපිට පීඩාවට පත් වෙන්න සිද්ධ වෙනවා. කොතැනක සිට හෝ අප කරන ක්‍රියාව නිවැරදි නම් ඉන් අනුන් සතුටු වත් නම් කීර්ති ප්‍රශංසා හිමි වේ. කොතන ඉඳලා වුණත් අපි කරන දේ හොඳ දෙයක් නම් දුවේ පුතේ, ඒ කරන දෙයින් අපිට ප්‍රශංසා ලබා ගන්න පුළුවන්. අප කරන ක්‍රියාව තවත් කෙනෙකුට නුරුස්සයි නම් නිന്ദා අපහාස විඳීමට සිද්ධ වෙනවා. අපි කරන්නේ හොඳ දෙයක් වුණත් ඒක වෙන කෙනෙක්ට නුරුස්සන දෙයක් වෙන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? ඒ අය අපිට නිന്ദා අපහාස කරනවා. පුද්ගලයාට වරින් වර අෂ්ටලෝක ධර්මයට මුහුණ පෑමට සිදු වෙන්නේ කැරකෙන රෝදයක් වගේ. රෝදේ කැරකෙනකොට
එක වගේ තියෙන්නේ නැහැනේ. ඒ වගේ තමයි අටලෝ දහම අපේ ජීවිතයේ කැරකෙන්නේ. අටලෝ දහමින් සිත කම්පා නොකර ගැනීම මංගල කරුණක් බව සඳහන් වෙනවා මහා මංගල සූත්‍රයේ. පුට්ටහස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අටලෝ දහමින් කම්පා නොවී සිටීම මංගල කාරණයක් කියන එකයි ඒකේ අදහස. හොඳයි, පුහුණුවට කියන කොටසේ තියෙන ගාථාවත් බලමු. මේ ගාථා පාඩම් කරගන්න. පුට්ටහස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතං මංගල මුත්තමං. සේලෝ යතහා ඒක ඝනෝ වාතේන න සමීරති ඒවං නින්දා පසංසාසු න සමිච්ඡන්ති පණ්ඩිතා. ධම්මපදේ තමයි මේක සඳහන් වෙන්නේ. මුලින් සඳහන් වෙන්නේ මංගල සූත්‍රයේ ගාථාව. සේලෝ යතහා ඒක ඝනෝ කියන ගාථාව ධම්මපදයේ සඳහන් වෙන ගාථාවක්. ඉතින් ලස්සන කවියකුත් තියෙනවා, අපි ඒකත් කියලා පාඩම අවසන් කරමු, සාකච්ඡාව අවසන් කරමු. ගන ගල් පව්ව සුලඟට නොම සෙලවෙන්නේ එමලෙද නැනවතාලෝ දම් ඉවසන්නේ නින්දා පසංසා එක ලෙස විඳගන්නේ ඉඳු කිලසේම නොසැලී සැමදා ඉන්නේ. මෙතන ඉඳු කිල කියලා කියන්නේ ඉන්ද්‍රකීලය කියන එක. ඉන්ද්‍රකීලය කියලා කියන්නේ පොළොවේ යටටම වලල්ලා තියෙන හරිම ශක්තිමත්ව හිටවලා තියෙන මහා කණුවක්. ඒක කිසිම දවසක හුළඟට හෙල්ලෙන්නේ නැහැ. අටලෝ දහමින් කම්පානෝ වී සිටින පුත්කිලයාත් ඉන්ද්‍රකීලයක් වගේ කියලා තමයි උපමා කරලා තියෙන්නේ. ඊළඟට අපි 10 පාඩම පොළොන්නරු ශාසන ඉතිහාසයේ තොරතුරු ගැන කතා කරනවා. එහෙමනම් අද අපි මේ කතා කළේ දහම් පාසල 9 ශ්‍රේණිය 9 පාඩම. අටලෝ දහමට කම්පා නොවි ක්‍රියා කිරීම සඳහා කටයුතු කරන්නට ඕන කොහොමද? බුදුරජාණන් වහන්සේත් අටලෝ දහමට මුහුණ දුන්න අවස්ථා මොනවද කියලා තමයි අපි කතා කළේ. එහෙමනම් අපි මේ විදිහටම පාලි කොටස්, අභිධර්ම කොටස් ඇතුළුව සියලුම පාඩම් කිරිසටහන් විදිහට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. එහෙමනම් දුවේ පුතේ, හැම දිනාටම තෙරුවන් සරණයි.